ශ්‍රීලංකා පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය අනුග්‍රහයෙන් ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසියේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබෙනවා. එහි සමාරම්භක අවස්ථාවට අමාත්‍ය ටිරාන් ඇලස්, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්නාන මහතුරුන් එක්ව සිටියා. සියලුම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා විමර්ශන කටයුතුවල ඍජුවම නියැලෙන ක්‍රියාකාරී කොට්ටහෂවල ස්ථානාධිපතිවරුන් ඇතුළු 80 දෙනෙකු මීට එක්ව සිටිනවා. මාර්ගගත ආරක්ෂණ පනත, ඇපපනත, මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂ්‍ය නීතිය ආදී බොහෝ වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙහිදී දේශන පැවැත්වෙනවා. පසුගිය දවසක මහරගම් ප්‍රදේශික සංභූමියක් ළඟ කලකට කලින් මිය ගිය සංවිධානාත්මක අපරාධකරුවෙක්ගේ නමි ඔහුට අමතලයි වටලා වෙනරයක් ප්‍රදර්ශනය කර තිබ්බා. ඒ සම්බන්ධව මහරගම් පොලිසියෙන් උද්විද්‍යාක්ෂවටත් මම උපදෙස් දුන්නා. කවුරුන් විසින් මේ නැවත වතාවක් මිය ගිය දරුණු ගණයේ අපරාධකරුවන්ට නැත්නම් මතුරු ජාවාරම්කරුවන්ට මෙරටට දහස් ගණනක් තරුණයෙකු විනාශ කරපු, ඒ වගේම මිනිස් ජීවිත වටිනා ජීවිත ගණනාවක් බිලිගත්තු මේ වගේ පාතාලයන්ට කවුද පණ දෙන්න උත්සාහ කරන්න කියන සම්බන්ධ පරිශ්‍රම් පවත්වන්න කියලා පාතාලයට ප්‍රතිවිරුද්ධ ආකාරයේ පෝස්ටර් කීපයක් ප්‍රදර්ශනය වෙලා තියෙනවා. ඉතින් මේ සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායම් අතර මරා ගැනීමේ සටනක් තමයි තියෙන්නේ. මේ රංගනය මම ඉතා පැහැදිලිව කියනවා මේ අවසාන රංගනය. මේකට කිසිසේත් නිතියක් නැහැ. තාම හුදු සරස්මකට අනුව පාතාලය තුරන් කිරීම මෙහෙම කරලා තියෙන්නේ. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි වලට සම්බන්ධ 800කට එහා පැත්තේ පාතාලයෙන් පපුගේ මාස 3-4 කාර්ය දාතනව ගන්න. ඒ නිසා මට ඒ සංඛ්‍යාවල කියන විශ්වාසයි. දඟලෙව්වොත් දඟලන අයට අවශ්‍ය ප්‍රතිඋත්තර පොලිසියෙන් ලැබෙයි. ඒ නිසා තමන්ගේ පාඩුවේ රටේ තියෙන නීතිගරුක කරලා ජීවත් වෙන කවුරුත් කටයුතු කළ යුතුයි. ඒ නිසා පෝස්ටර් ගසා ගැනීමෙන් තමන්ගේ අදහස් උදහස් ප්‍රකාශ කිරීමෙන් ප්‍රදර්ශනය කරන්න එපා. තමන් පාතාලයේ කියලා ඉවරලා එමුණොත් එහෙම තමන්ට වැඩ බර දීලා තමයි කියන්නේ.